නොමස්කාරවීවා බුදුරුවනට සමදා බුදුහිමි සරනයමි නොමස්කාරවීවා දම්රුවනට සෙමදා සදහම් සරනයමි නමස්කාරවේවා සංගරුවනට සැමදාමහාසංග සරනයමි නමස්කාරවවා තුනුරුවනට සැමදා තිසාරන සරනයමි සාදු සාදුසාදු අපගේ ගුරුදේවෝත්තම පරම පූජිනීය පින්වත් ලෙකුසාමීන් වහන්සේට අප හෙම දිනාගේම නමස්කාරය වේවා. සාදු සාධ සාදු ගරුතර මහා සංගරත්නයෙන් අවසරයි සැදැහැවත් පෙන්වත්න අදදවසත් සම්පසාධනී මියුතුම් ධර්මදේශනා ආලාවේ තවත් එෙක් දේශනයක් හමයි ශ්‍රෝණය කරන්න ඔබ සූදානම් වන්නේ. ඉතිං අදදවසේදී මුතුම් ධර්මදේශනය සඳහා දායකත්වය දරන්නේ මාදරණීය මෑණියන්ට සෙත් පාථනා කරන්නට නිරෝගි සම්පත්තිය පතන්නට, පිවත් දරුවන් පිරිසක් හැත්ත තුගන උපන්දිනය සමරණ ඒ මෑනියන්ට නිදුක් නිරෝග සූ සම්පත්ති සැල්සේවා කිය නදහසින් කැටකාලේ කියර ලෝගම තලාාවකින් ලිපින්නේ පදිංචිපින්වත් අරුණු සංජීව රත්නායක පුතා මානෙල් රත්නායක දියනිය ලේලිය සහ බැලන්වන් විසින් තමයි මේ ධර්ම දේශනයට දායකත්වයන්දරලා ධර්මදාන මේ පින සිද්ධ කරලා අදම්මට සෙත්පාතන්නට මේ පින සිද්ධ කරගන්නේ. ඉතින් ඒ පින්වත් පිරිස විශේෂයෙන් බලාපපුරොත්වන ධර්මදානය හැටියට අපගේ භාගතුන්හන්සේ විසින් දේශනා කොට වදාළේ සොඳුරු නිවන් මග ගැන කියලා දෙන්න කියලා ඉල්ලි මක් කරල තිබයි වගේ හෙම විශේෂයෙන් ධාතුයි භංග සූත්‍රයේ කරනුත් ආශරයන කරුණු කියල දෙන්න කියලා. ඉතිං අපි කල්පනා කලා එනිසා ධාතුයි භංග සූත්‍රය මුල්කරගෙන ඒ ධාතුව භංග සූත්‍රයේ තියෙන කරුණුත් හැරගෙන අද කරුණු කියල දෙන්න. ම ධාතු භංගසූත්‍රයේ කියල කියන පින්ගත්න ඉතාමත්ම දීර්ග දේශනාව එක විස්තර කරන්න ටිකක් වෙලා හනු නමුත් අපේ ජීවිතයට බොඩාක් ලඟින් අපිට පුරුදු කරගන්න පුළුවන් කරුණු ඇයි ධාතුු භංගසූත්‍රීතියති ඒවා අපි අද ඉගෙන ගමු. ඉතිමේ ධාතුයි භංග සූත්‍රය බුදුරජාණන් වහන්සේ වදාළේ පුක්කු සාති කියන බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදිවෙච්ච ඒ භික්ෂූඋන්හන්සේට බුදුරජාණන් වන්සේ දැකළව තිබබෙන බුදුරජාණන් වහන්සේගේ නමා හලා බිබිසර ඇතුමාගේ යාළුවෙක් පුක්කු සාති කියන රජතුමා කලින් තක්ෂිලාය රජ කළේ තිං මෙදින හරියාලෝයි බහණ්ු හ මාෝකරගන්න දවසක් බිබිසර ඇතුමා යෞපු ලිපියක තිබ්බා මේක උඩින්තියලා මේක කියවන්න මේක වඳන්න මේ ගරු කරන්න මේ බුදුරජාණහන්සනක් ලෝක පහළ වෙලා ඉන්නවා කියලා. ආරංචි වෙලා සියලු රජසප අත්හැරලා මේ කසාවතක් පොරෝගත්ත ය භාග්‍ය තරහා සම්මාසම් බුදුරජාණන් වහන්ස නිසා මාගේ පැවිද්ධවේවා කියලා. ඉතින් රජානුවරහිට බිම්ිසරඇතුමා ලිපිය යවප හිදා රජගනුවර ොයායනග රජගානුවරෙන් කිව්ව මිනිස්සු සැවැත්නූ රැයි භාගතුන් හස වැඩිඉන්න කියලා. ගොඩක් දුක හිතුුණ. නමුත් අතැහැරීනේ ආයමත් කිලෝමිට්‍ර හරිසය පනහක්කවිත රආයමත් සැවැත්නූර පහුගරගෙනගේ ලායමත්තාව. ලොකු වෙහෙසක් තිබබනෑ මොකද නිවසිදීම සමාධිය උපදුවග හිටියේ. පුක්කුසාති රජතුමා බුදුරජාන්ණාසිල් වෙනුවෙන් පැවදුනාට පස්සේ මේ භාවනා කරලා දිහනුපදවා ගත්තර වසේ. ඉන්ද්‍රීිය සංවරේ ගැනයි භාගතුන්හන්සේට කියන්න ඕන්න. සීලේ ගැන සමාධීගැන කියන්න ඕන්න. මේ විදර්ශනාව තමයි භාගතුනාසමි සූත්‍රයේදී සම්පූර්ණයම දේශනා කරන්නේ. තින් කොහොම රෑවිද්දිී එක දවසක් භාගතුන්හන්සේත් මගද ජනපදචාරිකාය වඩිනා අතර රජගහනුවරට වැඩම කරලා හිටි ඇතකොට මේ හෙදසව තිබ්බා මැටි වැඩ කරන එක ඇටිකර්මාන්තය කරන. ඇකුම්බල් කරුවන් ඒ වලං හදලා ඉවරවෙලා එක්ක තැන ගොඩගහලා තියන පොඩි අම්බලන් වගේ ගෙවල් තිබ්බා. ඒ ගෙවල්වල ඉති වලගොඩගහල නැතිකාලටඒ ශ්‍රමණයන් වහන්සේලාට ඉන්ද දෙනව දවස දෙක ඉද දේනවා ඇති එක ඒ අයිතිකාරයග අහලා ගන්න පුළුවන්. ඉතින් මේ අර පුක්කුසාති ්‍රමණයන් වහන්සේ පික්ෂූන් වහන්ස කලින්ඇවිල්ලා මේ ඔන්න ඒ කුම්බල් හලේ හිටිය ති භාගතුන්හන්සෙත් මේ කුම්බල් හල ඉන්න තීරණය කලා ඇදා රැෑ බෝවුන් හින්ද පින්වත් භභාර්ග මට අද ඔබට බරක් නැත්තං මේක රෑ ගතකරන්න පුළුවන් දැවවා මටරකමක් නෑ විලාසනින් ආපු පැවිත් දෙක් නං ඉන්නවා එය යා කමතිනම් කකමක් නෑැකිව මේ බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් පැවිදිවෙච්ච මේ පුක්කු සාති ශ්‍රමණයන් වහන්සේ ධර්න්නේෙ නැහැ මේ එන්නේ භාග්‍යතු වහන්සේ කියලා තකොට පින්වත්න මේ බුදුරණන් වහන්සේ වැඩම කරලා විමසා සිටියා මමත් අද මේ කුඹල් හල හිටියට කමක් නැද්ද කියලා. එවෙලාවේ කමක් නෑ ආශ්මත මේක හොඳයි මේක හරිම පහසුයි කියලා කියද ආශ්මත කියල තමයි කිව නිසාමාන්‍යය සහෝදර සහෝදරයෙකුටා මන්ත්‍රණය කරන විදිහේ. ඉතින් මේ දන්නේ නැහැමයා භාගතුන් වහසේ කියලා ඊට පස්සේ කොහොමරි භාවනා කරන්න පටන් ගත්තා භාගතුන්නාසිත් ඇතුළට ගිහිල්ල. ඉ පස්ස පුකුසාති භික්ෂුවත් දැන් භාවන කරනවාමකොද භාවනා කරනවා සමාධියයක් උපදවගෙන තිබ්බේ හොඳට ඉන්ද්‍ර සංවරති න සිිල්ලත් භවතින. ඒවගේම තමයි මේ අරදැ ගොඩක් දුරාව කිලෝමිට එක්දස් ගනක් ඉතර ඒත් කිසිමවෙහෙසක් නැහැ නිදදාගත්න පි දැ පොඩක් කිලමට පහ ැටක්ගියත අප පපු ගමන හෙසයිකිරන නිදාගන්න වෙහෙක් නහැ පයින් ඇවිදගෙනග හිල්ල පුොදර හොඳුවට සිතේකඟ වෙලාචිත් බේසාක්. තර භාගතුන් වහන්සේ භාවනා නැගිට්ට පස්සේ දැක්ක මේ යහපත් අසිල් ගන්නා රියව්වලින් යුක්තව මේ ඉන්න මේ භික්‍ෂූන් වහන්සේ පුු සාති භික්ෂුව භාගතුන්හස විමසා සිටිය භික්ෂුව ඔබ කවරුවල් වෙන් පැවුදූ කෙනෙදකි ලැවා. ඔබ කවරුව වෙන පැව ච්ච ක නෙදකි ලැකවා. ඔබේ ශාස්ත්‍රෘන් වහන්සේ කෞද්ද බාසා කරන්නේ කාග ධරුමයටද කියල භාගතුන් වහන්සේ විමසා සිටියා. ඒවෙලාවේ අර පුකු සාති භික්ෂුව කියනවා ආයමත් ආශ්මතුරන් වහන්ස කෙල්තම යාම කියන්නේ මම ශාක්‍යකුලේ පැවිදිූ ශාක්‍යපුුත්‍ර ගෞතුමනම් ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ වෙනුවෙන් තමයි පැවිුණනේ උන්හසේ ගැන කීතරාවයක් යැනවා මේ අර බිමිසරැත්තුමා ලියපු පණිවිඩේ. ඒ ලිපිය තිබද තෙරුවන් ගුණමැකී නවා. ඒ භාගතුන ජරහන් සම්මා සම්බුද්ධයි. ඒවගේ මේ ධර්මි ස්වාක්කකාතයි. හ මුල්ල ම දග පිසිුදධර්ම දේශ කරනවා ඉතින් න්හන්සේ වෙනුවෙන් පැෑදුන උන්හසගේ ධර්මයටම හරියාසයි මේ මගේ සාාසුන්හන්සේ භාග්‍ය තරහත් සම්මා සම්බුදුර ජානාසිකිවා. ඉතිං පිවත් භික්ෂුව ඒ භාගත් සම්මා සම්බුරජණන්සේ මෙදසල්වැ කොහෙද වැඩි නිෙකළෙව. ඒ උත්තරයක්ත් දෙනවා අශ්මත උත්තුරු ජනපත්දේ සාවස්ථි කියලා, ගර ඇත්තියෙනවා අන්නේ එකතමයි භාග්‍ය තර සම්මා සබුදුරජන්හසමි කල වැඩින්නේ. පිංවත් භික්‍ෂවෙතින්නේ භාගතුන් වහන්සේ ඔබට කලින් හම්පෙලතිීනවද ඔබ දැකල තියෙනවද මේ දැක්කොත් හඳුන ගන්න පුළුවන්ද කිෙලා ඔබවා අනේ අශ්මතුන් වහන්ස කිලාමත් භාගතුන්හසසිට මන්තරනය කරනවා මේ ඒ භාගතුන් වහසමම දැකලත් නෑ දැකත් හඳුන ගන්න ගමරයකෝ. දෙමේ ඇත්ත කියීනවති ඇතරන හිතුරු ාගතුන් හන්සේට හිතුනා මේ කල පුත්‍රය මංග වෙනුවෙන් මංග උදෙසා පැවැදුුණ කෙනෙක් ව මේ සිද්ගන්නා සුළු ඇවතුන් පැවතු මැති ගුණවන්ත මේ පැවිදටම උදව කරන්නඕන ධර්ම දේශ කරන්න ඕන කියලා තමයි මේ ලස්සන ගම්බීර් ජංපුරු දේශනාව සිද්ධ කරන්නේ. පිංත් භික්ෂූ මංගපොට දර්මය දේශනා කරන්න හොදුවටහගන් හොඳින් මිහි කරන්න කියලා දශ පටන්ගන්න හරිම ලස්සනයි අපේ ජීවිතයේ කතන්දරය කියල දෙනවා තුර අපි කරන්න තියන දෙයක් ගැන කියලා දෙනවා ඒ කරපුවාමක්දේ කොහොම දෙයක් නිවන කරා යන්නේ කියලා කියල දෙනු. තින් බුදුරජාන් වහන්සේ වදාලා පිවත් භික්ෂුව පුරුෂයාකිල කියන්නේ එකන අපි කියල කියන්නේ එක කියන මනුසය කියල කියන්නේ පුුරුෂයා කිලි කියන්නේ සයවදෑරුම් දහතු මාත්‍රයක් සයවදෑරුම් ධාතු මාත්‍රයක් කියනවා ඒගේ සයවැදේරුම් ඉස්පර්ශායතන මාත්‍රයක් ඒවගේ දහටවැදේරුම් මනස හැසිරී මාත්‍රයක් කැනේ ම හැසිරනත දහාටක් තියෙන ස්වභාවයක්. ඒවගේ අධිෂ්ටා හතරක් ය අධිෂ්ටාන හතරක් එතකොට භාගතුනසි වදාලා ය අදිිෂ්ඨානයක් තුළ ඉන්න කෙනෙකුට ෘෂ්නාසාහගත හැඟීීමම් නං ඇතිවේ නැභික්ෂුව. ආසාාවල් ඇතිේ නැගීනව රදිෂ්ඨාන හතරතුලින් නොකට. තෘෂ්නාසාහගත හැඟීම් නොපවත්න තෘෂ්ත ආසාසාහගත රාග්්‍ය ආදී අකුසල් පවත්තාන් නැති මුනිවරයට තමයි ශාන්තූ තැනැත්තක් කියල කියන්නේ. පට්ඥාවතුලයා ප්‍රමාදවෙනි නැහැ. ඒවගේ සත්‍යය ආරක්ෂා කරනවා තියාගේ පුරුදු කරනවා ඒ භික්ෂුව ශාන්තිය පිණිස සංසිදීම පිණිස හැමේලාම හික්මෙනවා. මේ තමයි සැවැදෑරුම් දහතු ස්භාවේ මූලික කතාව භික්ෂුව. කියලා ඒවා ලස්සනට විස්තර කරනවා. දෙ පලනින් ස්තර කරනවා පිහරතී නො මොකක්ද මේ පුරුෂයා කියල කියන්නේ සෑවදෑරුම් ධාතු මාත්‍රයක් කියලා වදාළි මොකක්ද කියලා විස්තරනවා කද පටවිධාතුව ඔන්න අපි ගොඩක් හල්තින සතරමහධාතු කියීම මෙතරන තව සභාවයන් දෙක් ගැන ස්ත්‍ර කරන බදුරජාණන්සේ ධාතු මාත්‍රයක් සෑදෑරුම් දහතු මාත්‍රැක් කියලා පුරෂය හඳුන් න ොමද පටවිධාතුව. එවගේම ආපෝධහතු තේජෝධාතු, වායෝධාතු ආකාසධහතු විඤ්ඥාන දහතු පින්ත් ේක්ෂ මේේක තමයි සෑව ෑරුම් ධහතු මාත්‍ර ැක් කිය ැකිව ස්ත්‍ර කරන. ඒගේ සයවදධෑරුම් ස්පර්ශායතන මාත්‍රයක් කියලා භාගතු වහසේ වදාලා ඒ තමයි පින්වත් භික්‍ෂුව මකද ඇස කියියන් ඉස්පර්ශායතනයක් කන කියන් ස්පර්ශායතනයක් නාසේ දිව කය මනස කියන්නේ මොක ඉස්පර් ආයතන්න යක් එතුකට අපි දන්නවනේ ඇසයි හසට පෙනෙන් රූපයි විඤ්ඥානය එකුතුනට පස්සේ ඇසේ ඉස්පර්ෂායටට කරන්න. තුට ඇස කියල කියෙන් ඉස්පර්ශායතනයක් කනයි ශබ්දයයි විඤ්ඥානය එක තුනාට පස්සේ කනී ස්පර්ෂය හටගන්න. ඒවගේ මේ ආයතන හයටම ස්පර්ෂ උපදිනුව තුට හින්ද එක හදාගන්නවා හඳුන්ු ලදීල්තිනව ස්පර්ෂ ආයතන හයක් කියලා. ඒවගේමතමයි භාගතුන් හස වදාලා තත් භික්ෂුව පුරුෂයා දහට වැදෑරුම් මන සෙසිරී මාත්‍රයක්. ඒක න්නේ ඇසි ඇසයින් රූපයක් දැක්කට පස්සේ යි රප ා තුරට පස සේ ස් ර්ශ හටිගන්න.ඒ ස්පාර්ශය නිසා සහරක් කෙලාවට හටගන්න මේ සැප විින්ඩීමක් නැත්තං ආටගන්නව දුක් කිඩීමක්. නැත්ත සැපත් නැති දුකක්ත් නැති විින්ඩීමක් කටගන්නවා. දුක් සැප රහිත විඩීම හටගන්නවා. කොහොමරි ස්පාර්සි නිසා හටගන්නව ොමකක්ද විින්ඩීම්. එක්කො සැපයක් එක්කො දුකක් එක්කෝ උපේක්ෂාවක් නැතුකොට පිින්වත්න්නේී බුදුරජාණන්හන්සේ වදාලා ඇසේෙන් රෝපැත් දැක්ට පස්සේ ඒ ස්පර්ශ ඇස ස්පර්ශය මුල් කරගෙන විඳීමක් කටගන්නවා. ඕන්න හිත හැසිරෙනෝ එක්කෝ කොමද ඇස මුල් කරගෙන සැපයක හිත හැසිරෙනවා. නැත්තං දුකේ හිත හැසිරෙනවා. ඒවගේම සැපත්දුකක් නැත්තං ඒක උපේක්ෂාවී හිත හැසිරෙනෝ. එතුකුට ඇස මුල් කරගන්න ඇසේ ඉස්පර්ශය මුල් කරගෙන ඔවු. විදීීම හටගන්න පුලන් තුුණක් තුන් ආකාරයකට සැපයක් දුකක් උපේක්ෂාව. ඔය තැන් තුනේ හෙසිසරෙනවා. එතකට ආයතන හයට දහටක් ඕවන්නොය විදිහයට මනස කියල කියන්නේ දහාට වැදෑරුම් හැසිරීම මාත්‍රයක් මනස හැසිරෙන තැන් දහටක් කිලකිව අන්නහේම ඒ දහට හැදිින්හෙම පිංගත් භික්ෂුව මේ පුරුෂයක් කියල කියන්නේ අධිෂ්ඨාන් හතරක් කිල බුදුරජන්න්නශ දාලා මක් ද. අදිෂ්ඨාන හතරත්තියවා ඒ තමයි මකක්ද භාගදුනාශ වදාලා ප්‍රඥ්ඥා අධිෂ්ඨානය, හොදුර මතගතියාගරන මේවා ප්‍රඥ්ඥා අධිෂ්ටානය දෙවනියක සත්‍ය අධිෂ්ඨානය ඒවගේම තමයි ත්‍යග අදිිෂ්ඨානය සංසිින්ඳීම් අධිෂ්ඨානය ඕන්වොය කියන හතර භාගදුනාහන්ේ, අධිෂ්ාන හතර කැටර දේශනා කළ පිංගත් භික්ෂුව රෘෂා කියල කිය ඔන්නවේ අධිෂ්ටාන් හතර පිඟත් භික්ෂුව ප්‍රඥාවතුල එයා ප්‍රමාද විනි නෑ. එන ප්‍රඥ්ඥාවරනම අධිෂ්ඨාන තියන්නේ මක් පිනිසද ප්‍රමාද නොවන්න. මත් මොක් පිනිිසද තියෙන්නේ ප්‍රමාද නොවෙන්න්න අදිිෂටාන් හතර කිසල්ල දේශනා කලා එඒ අදිෂ්ටාන් හතර කිව්වා ප්‍රඥා දිි්ානය සත්‍ය අධදිෂ්ානය තයයා ධිෂ්ානය සංසිදීම අධිෂ්ටානය කියලා තුර බගු නස දාලඒ අදිි්ටාන ක් පි ස ප්‍රඥ්ඥ අධිෂ්ඨානය තියෙන්නේ ප්‍රමාද නොවීම පිණිස ප්‍රමාදයින් අපි ව මුද වගන්න ඒවගේම තමයි ත්‍යයාගාතිෂ්ඨානයතිය තයාගේ තියෙන්නේ පුරුදු වෙන්න පුරුදු කරන්න ඒවගේම තමයි සත්්‍ය තියෙන්නේ ආරක්ෂා කරන්න සද්‍ය අධිෂ්ඨානයෙන් මොකදද කරන්නේයා ආරක්‍ෂා කරනවා ඒවගේම භාගතුන්හන්සේ වදාලා ශා ශාන්තිය පිණිස එයා හික් මෙෙනවා. ඒෝගේම සංසිින්න්දීම තියෙන්නේ හික් මෙන්න කියලා භාගුතුන්හස වදාලා. ප්‍ර්ඥාව තියෙන්නේ භාගුතුහස වදාලා ප්‍රමා් නොවෙන්න සත්‍ය තියෙන්නේ ආරක්ෂා කරන්න තයාගේ පුරුතු කරන්න සංසිදීමතියන්නේ සංසිින්දීම තියන්නේ හික් පන්න. බුදුරජාණන් වහන්සේ වදාලා ත්මහන ප්‍රඥා ප්‍රමාත නොකර ගන්නන්නේ කොහොමද ඔන්න දැන් අපිඒ නිවන් මඟ ගැන දැන් ඔන්න කතාවට එනවා කොහොමද පින්වත් මහ්‍ය භික්ෂුව මේ ධාතු හයක් තියෙනවා ඒකන්නේ පටව්‍යාපූතේජෝවායු ආකාස ධහතු විඤඥාන දහතු කියලා ඒවා මෙන්න මෙවිදිට බරනෝ කියලයි ධාතු හය විස්තරෝශයෙන් බරණ විදිී කියලා දෙනවා. ඒ බලන්න අපි ප්‍රමාද වෙලා ඉන්හින්ද තමයි දවෙ ඉන්නන් තමයි අපි සසරයන්නේ. හැබැයි ඒ ප්‍රඥාවනමති අධිෂ්ඨානය බලවත් කරගෙන එයා ඉන්න ගොට ප්‍රමාද නොවීන් ඉන්න කොහව ප්‍රමාද නොවීන්නේ පින්වත් භික්ෂුව පටවිධාතු යන කුමක්ද කියල අඇවිමසරවා. කොහොමද පටවිදධාතුව අධ්‍යාත්මිකවත්තියනවා බාහිරවත්තියෙනවා. එකන තමන්තුලත්වේ න බාහිරවත්ව යන අපි දන්නව පටවිධාතුව කියල කියන්නේ පොල්ලවට පස්වෙලාෑන සුභාවිනුක්ත ගොරෝසු සවභාාවයොක්ත දේවත්. මනවදේ ගුරෝසු තද බව තියෙන දේවල් මනවාදේ කෙස් ලොම් නිය දත් සම් මස් හරවැල් ඇ ඇටමිදුලු වකු ගඩු ඒවගේම අක්මාව නේද ඒවගේම පිතාශය බඩදිව පෙන හලු මෙ කෝමකාන්ද පොලොවට පස්වෙලලා ෑන තද දේවල් ඒවගේ කුඩා බඩවැල මහා බඩවැල ඒවගේම ආමාශය ඒ වගේම අසුචි මොල මේ ඔක්කෝම තදතිස් භාවියක්ත පටවිදහතු. එයා ඒවා හුදට විමසනවා. තමාගේ සලකනයම් කිසි ගොරෝසු තද බවට පන්නේ යම් සතරම හදාතුන්ගේ හටගත් දේවල්තී නවද. පින් අත්භික්ෂ මේ කරතමයි පටිවිධාතු කිලි කැන ඉතින් තමාතුල තිබෙන්නාවූ යම් පටවිධාතුවක් ඇද. ඒ වගේම දේවල්ටිකත්තයි බාහිරත්වයන්නේ. බාහිර පටවිධාතුවක් ඇද. ඒ ඔක්කෝම පටවිද්ාතුයි ඔක්කෝම පොදවට පස්සල ෑන දේවල්මයි ඔක්කොම ගොස දේවල්මයි. ඒ පටවිදාතුව මම නොවයි ම නො මගේ ආත්මේ නොවෙයි කියලා. ඒ අමක්ත කරන්නේ දියුණු කරපුට පච්ඥාවෙන් ඒ අයුරින්ම යථාර්ථය අවබෝධ කරගතු යුතුයි. කියන පටවිදධාය තිය සුභාවය හන්දහට විමසන දැ කායනු පසනාවේ ධාතු මනසිරය කරන්න මේගන ආ නෙවිදියටයා හුඳදට නුවන මසනවා ඒක ඇත්ත දකිනවා. දැ අපි මේ කෙස් කියලා ගත්තර පසේ කෙස් ගොඩක් කරලාඩ ම කිය හිතයි කෙටිකක්තියනක්කන නමද තින සුනනිල් කියලා කමලාගේලා දාලතිීන ඇතුකොට එ නමුත් එතනතියන්න පොලෝඩ් පස්ස ලන දෙයක් හැටිටය දකිනකොට ය ජීවිතය අතහර්ථ ටිකටික දකි නවා දියුණු කරු ප්‍ර්ඥාවෙන් දකින්න දකින්නකොට දකිනකට යා අර ඇත්ත දැක්කල ඒවා කෙරහි කලගරන්න පටන්ගන්නවා. ඒ කලකිරී උපදින්නේ මේ ඇත්ත සිහි කිරීම තුළ. එතකොට තමයාගේ ප්‍රශ්ඥාව දියුණන් වෙලන්නේ එ ඒ සඳහායා ප්‍රමාද ව ප්‍රමාද වෙන්න හොඳ නෑ අප්‍රමාදී වෙන්න ඕනි ඒ ප්‍රමාදය නැති කරන්න නුවින් විමසීම අවශයයි එතු ටෑ නෝනිින් සනමයි කස් පොළවට වෙටල පස්සල යන දෙයක් දරලා යන දෙයක්ඒ පොළොවට පස්සල ෑන දෙයක් පසුයි මේ කෙසුයි දෙකම මේකයි. ඒහටයා විදර්ශනාව පුරුදු කරනවා. බුදුරජාණන් වහස වදාලා ඒ විදිහට තමන්ගේ ඒ සලකන පට විධාතුවක් ඇද. බාහිරයම් පට විදධහතුවක් ඇද මේ ඔක්කෝම පට විධාතුයි පොලවට පස්සෙලෑවා. එහින්ද මේ ඔක්කො මනත්‍යයයි මේ ඔක්කෝ දුකටයි දේවල් මේ ඔක්කො වෙනස්සන දේවල්. හිද මේ එකක්කත් ම කියලවත් මගේ කියලවත් මගේ වසගේ පවත්තන්නව බෑ කියලාය උදට විදර්ශනා කරනවා. ඇය දියුණුකරු ප්‍රඥාවෙන්. ය ර්ථ එකන ඇත්ත ඇති ැටින් දකලා අවබෝධ කරගන්න මහන්සිගන්නවා පින්ත් භික්ෂුව ඔය දිහට දියුණු කරගන ලද ප්‍රඥාව අතාාර්ථය දකිනවිට පටවිද්‍යාතුූ ගැන කලකිරීම ඇති වෙනවා. එකන මේ කෙස් ගැන මේ ලොම්ගැන මේ නියපොතු ගැන මේ දගැන මේ සමගැන මස්ගැන මේ මම මගේ කියල මේ අල්ලගන්නම තමන්ගේවේවා බාහිරවේවා මේ තද සවභායක්තු මේ පටවිදාතු ගැනයා මකද වෙන්නේ කලකිරනවා කියල කල කිරන්නේ යයි දියුණුකරු ප්‍රඥාවෙන් ඇත්ත දකින නිසා. ඇත දකින්න මහන්සි ගන්නකොට ඒ දියුණුකරු ප්‍රඥාව යතහර දකින විට ඒ ගැන කලකිරෙනවා. පටවිධාතුව කරෙයි සිතේ යම් ඇල් මක්තිබ බද ඒක නැතිකිලෑනවා. ඔන්න ප්‍ර්ඥාව පුරදධ කරනකොට පෙන්න්නේ එයාගාව ටිකටික සත්‍යවබෝධයට ලංවෙනවා. අත්හැරීම් පුරදධයනවා හික්මීම සංසිදී මැතිවෙනවා. අර අධිෂ්ඨා හතර ටිකටිකමයාගේ සම්පූර්යන උොට හැගන ඉන්න. ඒවගේ මෙයා ඔ විමසනමකද ආපෝධාතුවත් මකදද කෙලිල්මසර එකැ මේ ආපෝධාතුව කල කියන්නේ දියවෙලා වැගිරි ලෑන දේවල් තමන්ගේ කියලායම් ආපෝධහතුවක් ඇදද මුණද බුදුරජාණන් වහන්සේ වදාලන සෙම ලේ සැර්ව දහඩිය තෙල් මන්ද වරුණු තෙල් කට කෙල මේ සෝට්ටු සඳම් මිදුලු මූත්‍රම මේ ඔක්කෝම වතුරත් එෙක් එකතුනට පස දියව ෑ දේව තමන්ගේ කියලයම්මා පූ දහතුවක් ඇද. බාහිරුව යම පපුොදහත්තුවක් ඇද මේේ ඔක්කෝම දියලෑන්සු භායුත්තයි කියලා එයා හුඳරට සසිහරන සීහරල සිහරල සසිහිකරලා ය හොඳදර නෝනනිින් මසැනවා හිනමක් මෙතන තියෙන්නේ හිස් දෙයක්. අනිත දෙයක් දුප් දෙයක් වෙනස්සන දෙයක්. කියලය දියුණු කරපු ප්‍රඥ්ඥාවෙන් යතාාර්ථය අවබෝධ කරගන්න මහන්සි ගන්නවා. එතකොට ඒ විදිට දියුණු කර ප්‍ර්ඥාවෙන්, යතාාර්ථය අවබෝධ කර ගන්න කොට ගන්න කොට. ද වෙන්නේ ආපෝධහතුව කර කල කිරීම තිෙන අ යෝ මම එච්චර දවසක් මේ මම මගේ කියලා හිතාගෙන තියෙන වානෙන් ඉදර තියෙන උඩුකමින් ඉදලතියන මේ වතුරත්ත එකුතුලෑන ටිකටනේ මේ හොටු ටිකටනේ මේ කැලටිකකටනේ මේ ගන්ධස්සාරයේ බැරි ලේටිකකටනේ කියලාය දියුණුකරු ප්‍රඥ්ඥාවෙන් දකින්නේ කල කියල නැව. ඒ ක කිරීම ඇත්තිවවෙන්නේ දියුණුකරු ප්‍රඥාවෙන් ඇත දැක්කට පස්සේ අවබෝධයෙන් ඇතිවනවා කළගකිරීම අවබෝධ ඇතින කලකිරීමගේ අවබෝධය කල කිරීම ඇතිවන් මේ දීට විදර්ශනනා දීුණ කරලා. එයා හොදර්ට හිතට මේක ගත්තර පස්සේ. ඒතකොට මොකද වෙන්න කල කිරීම ඇති ආපෝධහතුව කරෙහි සිතේ එයාගේ ඇල්ම නැතිවෙල ෑනවා. දැන් අපි රූපය කියලා අපි අහුවෙලා ඉන්නේ දැ මේටිකට සමයි. ඇත්තරම රූපය කලක සතරම හදාත්තුත් සතරම හදාතුන්ගේ හට ගත්දේටන. පිදමවලින් ුක් දෙේවල් ට ඒ එකට ම කියලා හිතාගන්න දැ මොක් ඇද මොක්කරුණු අපිට අගල් බයවෙන මේ ශරීරයට හමට දත්්ටික මො කරනු බවන අයෝ මගේ දත්ත රිදිදනවා කියලා කිය දත රිදිවා කියලක වටහස කෙනක කො තරන මේ දත්ත මට අහිත දෙයක් නවේ මේක පටවිධාත්තුටයි දෙයක් මේ ගනි තඇදුකයි වෙනස්සේවා කියලා අපේ සේකරනද මගේ දත්ත රිදිදෙනවා මටමයි දතෝනි මගේ දත තමයි ලස්සන කියලාිේ ඒක සතුටින් පිළිගන්න. සහතුටෙන් පිියරග ඉන්න නැතම හැමලායිම තතා අපිට දුකූ පපත්වලදෙ මෙ හමෝපිු දුකූ පද්දුලදෙන්න ඇබේ සතුටින් පිළිගත්ත නැත්තන් ඒහි ගුණකිවේ නැත්තන් හිතේ බැස ගත්ත නැත්තන්ම් උදුරජාණසි දේශන කරන්නේ අපි දුකින් නිදහස්සවා කියලා. අපි දුක්ක රම කල් දීල තීන්ට මේ පට විධාත්තුව පටිධාතු මම කියලාප යරගන්න ඒ පට විදාතු මම කියලාර නැස් එතුරට මම පටිධාතුර ම කියලාර නෑනි කියලා කින හිත. පටවිධාතු මම කියලාරන්නේ හැබැයි කෙස්ම කියලා අරන්ය මගේ දෙග කොන්්ඩ මගේ තඹ කොන්්ඩි මගේ කොට කොන්්ඩ නේද එහෙම අරන්තියෙන හැබැයි කොන්්ඩේ වැරරි වෙලාවත් කෑල්ල බිමටල තිබත්යම කෞු මේ කෙස් බි මටලා තියන කියලා යිවත්තක්. එතකට බුදුරජාන් වස වදාල්ලා ආ නේවා කරෙහි අතාර්ථය දකින් දකිනයක් ඒ කරහි කල් කිරි මැත්තිවෙන කල් කරට පස්සේ ඒකෙරෙ සිත ඇල්ම ඇතිවෙලලාන. යගේ පිගත් භික්ෂුව තේයෝදහතුව කියන්නමකක්ද. තේජෝධහතුව තමාතුලත් තිේන බාහිරධාතුවත් තේෙනවා. තමාතුල තිබින්නාව තේජෝදධාතු කුමක්ද තමා කර හිපවතින්නව තමාගේ සලකන යම් උණුසුම් සස භාවයක් උණුසුම් බවට පැමිණීම මහා බූතයන්ගෙන් සකස්වීමක් ඇද. ඒකඇන්න යම් තේජෝධහතුවකින් මේ කයිරත්වයිද. යම් තේයෝදහතුවකින් කයි දිරායයිද කය දෙවී අයිද. ඒ වගේ ආහාර ගත්තට පස්සේ පානය කරට පසේ අනුභව කරට පස්සේ ඒ රසවිදිරන ලද ආහාර පානාදිය දිරවයිද මේන් මේ ස්වභාවයට කියී නමකක්ද යම් ශර යම් තැන ගුස්න ස්වභාවයක් ඇත්ද උණුසුම් වන වභාවයක් පත්වීමක් ඇත්ද. මහා භූතයන්ගේ සකත් සකසීමක් ඇද පින්වත් භික්ෂ මේකට තමයි කිය නමකක්ද තේජෝ ධාතු කියලා කියන්නේ ඉතිං එයා මොකද කරන්නේ තමාතුළ පවතිනාමේ තේජෝදහත්තුවත් බාහිර පවතින හැම තේයෝද්ධහත්තුවක්මත් මේ ඔක්කෝම අනිත්‍යයි දුකයි වෙනස්සෙනවම එකක්වත් මම නොවෙයි මගේ නොවේ මගේ ආත්මේ නොවේ කියලා දියුණුකරපු ප්‍රඥාවෙන් දකිින් නොනි කියනවා එහෙම දැක්කට පස්සේ මකද වෙන්නේ එයා ඒ කෙරෙහි කල කර හයෝ ම චරදාසම්ම මේ ප්‍රශ්න ික්න ම කියරලා අරන්තයන කියලා එතකොටයාගේ සිත තේජෝධාතුව කෙරෙහි පිහිටනෑ කියනවා ඒ ල් ති න න ෝද තු කර ති න ක ැබ සඳහා දියුණුකර ප්‍රඥාවෙන් ඒක මොකද කියලා දකින්න ඕන. එතකම් කලකිරෙන්නේ කලකිර නැත්ත මකද වෙන්න නිදහස් වවීමකුත් නෑට. අපි ඕනම දෙයක්ෙ කෙරෙහි සසාමන් සාමන්ලෝ පවා කලකිරුණට පස්සෙ ඒක එපාවෙන්න කකිර නැත්තන් අපි ආශවාදයගේ හැම දෙද බැස ගන්නවා සතු ටින් පිළිගන්න ඇැේ මෙත හෙමනි වී කියන්නේ. ඒ ඒක ඇත්ත දැකල්ලර කලකිරෙනවා. ඒවගේයි බුදුරජාන්හන්ස වදාලා පින්ගල් භික්ෂූ වයොදහතු කියල කියනමකදද වායුදහතුව තමන්තුලත්තියන බාහිරත්වයනවා. එතකට මේ නහරවැැල්ල අතර සංසරණය වෙනවාතේ මේ කන් සිදදුරුනා සිදුරු අතර තියෙන වාතේවායුසු භාහරත්තයවා. ඒවගේ වායෝධහතුව කියලා කියන්නේ. ආස්වාස ප්‍රශ්වාස කරනවාතේ උඩුවතට නැගෙනවාතේ යට අත්තට යනවාතේ කුසීටිබින්නවූවාතේ මේ ඔක්කෝම මොකදද වාතේ මේ වායොධාතුේක හුල්ලඟත් එක්ක නිතර එකතු වෙලා ඇනවා. එතොට අපි නාසේ හුස්මගන්නු වයොධාතුව. දුගට පිට කරනවා වයොධාතුව. එතකට මේ ඔක්කෝම් වයොධාතුව බාහිර. යදතුවක් ඇද ්‍යන්තර ධාතුවක් ඇද ොක්කුම් යෝදධහතුව කළෙයා දියුණු කරන ප්‍රඥ්ඥාවෙන් දැනගන්නටඕන. එතකොට දියුණුර ප්‍ර්ඥාවෙන් යතාාර්ථය අවබෝධ කරගත්තර පස්සේ බුදුරජාන්හන්සේ වදාලා ය අඒ කෙරෙහි කලකිරීම මැති කරගන්න. වායෝධාතු රේ ඒතුර සිතපහිටන්නේ. යගෙම ආකාස ධහතු වන්න දාාපිය අලුත්තෙ එකක්කිි කරන ගන්නවා. ආකාසදතු ආකාසධාතුව කියල බුදුරජාන්හන්සේ වදාලේ. කද තමාගේයේ සලකන යම් අවකාශයක් ඇද. ඒ කියන්න මේ නාසිදුරු වල කන්සිදුරුවල මේ ශරීරයේ යම් යම් මේ අවකාශයක් තියෙනොදැ අපි ආහාර ගන්න ඇතිකුට තියෙනවා අවකාශයක් එතනයි ඒක ආහර ගත්තරස් පිරෙනවා ඒකයි දිරුලගේමසේ යි අවකාශ ඇති වෙනවානේ ආ්‍යවගේ මේ අවකාශ්‍ය දහතුව කියෙන එකත් ආකාස දහතුවගෙන එකත් තමංගාවත් තියෙනවා බාහිරත්තියන මේ ඔක්කෝ මොකද දියනකර ප්‍රඥාවය දකින මේවා ම නොවේ මගේ නොවේ මගේ අත්පි නොේ කියලා. ඒකට තුමයි තියෙනෙ භාවනාවන් සත්‍රමහදාතු අනිත්‍ය වශිෙන් බලන් මිටස්සේ අනිත්ත භාාව යෙක්ොම තියනේ සඳහ පංචි පානස්කද භාාවන මේෝ කරනකොට මේගේ ඇත්ත ටික 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 ටිකයා අට තේරෙන්ෙන පට ගන්න. එතකටයා මොකද වෙන්නේ ආකාස දහතු කෙරී කලකිරෙනවා කලකිරනට පස්සේ එයාගේ හිත එහි පිහිටන්න ඇතු ගැනවා. ඒවගේම තමයි තමාතුල ටිබෙන්නාවූ යම කාසදහතුවක් කෙරෙහි කල කරනකට එයාගේ එයාගේ හිත ඒයා කාසදාතුව කෙරෙහි පිට නැතුකට යාගේ හිතේ ඇල්මක් නැති නු. එතු එයා ටික ටිකද නි දහස්ස නවා. දෙැ මේ ප්‍ර්ඥාව තු පිහිට ්‍රඥාව ප්‍රමාද නොී දිර පුරදු ගන රර් කර ුට යාගේ හිත ටික ටික ක ටික පිරිසිද නවා. න්න ක කියය කරෙ හිති බැෑල්ම ි ටික ටි ටික නැතිවුණ. ටික ටි ටික. ැති නැතිවෙලා අඇතකට ඉතුරුවේ නොමකද පාරිශුද්දදු බලන විං්ඥානයවිතර කිිතර නොකින. ඒ විඤ්ඥාණයෙන් කොම්මන්ද දෙැනගන්නේ සැපයත් දැනගන්නවා දුකත් දෙැනගන්නවා. දෙං අර ස්පර්ෂ ආයතනින් මුල්ලල් ආයතන හයමුල් වෙලා ඒ හටගන්නයම් විින්ඩීම් තියෙනවාවද ඒ විඩියම් ඔවු දැනගන්නයා සැපයක්ත් දැනගන්නවා දුකත් දැනගන්නවා සැපදු ක්‍රහිත බවත් දැනගන්න. සැපවිදීමට අදාල් ස්පාර්ශය නිසයි සැපවිඳීමක් කටගන්න සැපවිදීමට අදල් ඉස්පර්ශය නැතිවීමෙන් ඒ ඒ සැපවිඳීම නැතිව වුණා කියලාත් දැනගන්න. ඒවගේම දුක්විඳීමත් දැනගන්න. දුක්විඳීමට අදාල් ස්පාර්ශය නිසයි මේ දුක්විඳීම තියෙන්නේ දුක්විඳීම අදාල් ඉස්පර්ශය නැතිුණාට පස්සේ ඒ විඳීම නිරුද්ධ වෙලාෑනවා එතකොටය සංසිදු බව දුකක් නම්මූ විඳීම සංසිිදුරු බව දැනගන්නවා. ඒ විදිහයට දුක් සැප රහිත විඳීම හට ගන්න කොට ැ ගන්න ඒ හටගත් එකක හොඳ කියලක් දැගන්න ඒ නැත් ඒස් පර්ශය ඇතරට පස සංසිිදුරු බව දැනගන්න අප පින්ගත් භික්ෂුව ඒක මේ වගේ දෙයක් කියනවා. දර කැබිලි දෙක් එකට මේ ඇතිල්ලීමෙන් රස්නය හටගන්නවා. ගින්ද රපදිනවා ඒ දරකැබිලි දෙක ඇත් කිරීමෙන් දෙ පැත්තට කිරීමෙන්. හටගත් යාම් උුසුමක් ඇද ඒය නිරුද්ධවෙනවා ඒ සංසින්දනවා අන්නේ විදිහටම මේ අ විඤ්ඥාන දහතුව ස්තර කරනවා කොහොමද එතකො ටිතුරුවෙන්න්නේ පාරිශුද්ධ බලන විඤ්‍යානය ආනේ විඤ්ඥානය ධාතුයෙන් දැනගන්නවා ඔන්න සැපසාාගත ස්පර්ශයන් නිසා දුක්ෂාගත ස්පාර්ශයක් නිසා දුක්ෂප රහිත දීම දල් ස්පර්ශයයක් නිසා හටගත්තා යම් විදීමක් ඒ දීම ඊට දාල් ස්පාර්ශී ැතිවීමේ නැතිව විලාගගේ ය සංසිදුනා කියලා දැනගන්නවා. පිවත් භික්ෂුව ඊට පස්ස ඉතුර වෙන්නේ එහම දැනගන්නකට දැනගන්න ට මේයාගේ හිත හොදට පිරිසිදුු වෙලා හොඳට බබලනවා. ඉතුර වෙන්නේ මරුදූ කර්මණ්‍යවූ ප්‍රභාශ්වරූ බලන්න වූ පිරිසිදුූ පේක්ෂා විතරැ කියනු. පිරිසිදූ පේක්ෂා විතරැගේනවා පිඟත් භික්ෂුව ඒ එක මේවා ගේ දෙයක් ඒ. පිරිසිදු පේක්ෂාව කියල කියන්නේ මුරදු කර්මාණය ප්‍රාශ බල පක්ෂාාව කලි මෙන්න මේ වගේදයක් න මෙන්න මෙතන් එනකොට ත යාගේ දියවන වන ටිකටික මක්ද ස්සරහට එ පෙක්ෂ සම්බොජ්ජන්ගගේ දරනන. මේ අනිත ේව අනිත ශය බලන පුළහන් දේට දුක්දේව දිර බලන්න පුලහන් ද හිත ය ගරන්න පුළුවන් ඇතතුට යාගේ හිත මෙන්න මේ වගේ දෙයක් කියන රත රත්තරං හදන මනුස්සයෙක් එයා යිසල්ලාම කරන්න මොක්ද. ඒ රත්තරංකරුය මේ කෝවක් බදිිනවා කෝව බැඳලලා කෝ වෙහි මුකය මෙටි තවරනවා. මොකෙහි පෙන්ටි තවරලා අ්ඩුවෙන් රත්තරං අරගෙන ඒ කෝ මුකල්ට දමනවා දාලා කලින්කල්ට මේ ඒ රත්තරං වලට කලින් කලට පිම්බිනවා. කලින්කල්ට දියත් ඉහනවා කලින් කලට මධ්‍යස්ත වෙන්නත් අතහැරණි වෙන්න අතහැරනවා. මෙහම කරලා රත්තරං හුතුට ඒ දවිලි මලකඩ අපිල්සි දේව ලයිංකරාට පස්සේ ඒ රත්තරණින් ඕන ඕන හෙඩියට දෙයක් කදන්න පුළුව. එයට යි මාලයක් දන්න පුළුවන් එත්ත රම්භුවක් කදන්න පුළුව මුද්දක් කදන්න පුළුවන් ඔටුන්න්න කදන්න පුළුව ඕන ඕන විදිහට ඕන ඕන දෙයක් යායටට ආභාරණයක් කදන්න පුළුවන් විදිහයට යාඒක මොලොක් කරගන්නවා බුරදු කරගන්නවා. ආන නේවගේ මයි කියනවා. ක්ෂ මයි රද කර්මන් ය ප්‍රාශ ර ල පිසිි දු පේක්ෂාව විතර තුර න තුකොට ඔහු හෙම දැන ගන්නවා. පේක් ෂ තු ල දැම රප න ාාව නික් ද රූප හන ගැ න් න හර න නෑ ද හන ස භහාවය පද ගනිනම පුකු සති බික්ෂ ව එතුකොට ය ඒ හුදට බබලන උපේක්ෂාවෙන් ඉන්නකොට. ඒ මුරුදු වූ ඒ කර්මන්ණයව ප්‍රභාශරූ බලන්නව පිරිසි දුපේක්ෂාවවිතර කිුතුුණට පස්සේ. එයා කැමතිනම් ම ආකාසා නංචායතනයට එදවොත් ඊ අනුකූර ලෙස සිත වැඩුවත් මේ උපේක්ෂාව ආකාසා නංචායතනෙන් ඇසුරු කොට ඉන්නවා. කියලා ඒ වගේ විඤ්ඥානංචායතනය. ින් ච ාත නිව සංඥා සං්‍ය ත ෙදොත් ටනුගුලෝ සිත වැඩුවත් ඒ විදිහට පවතිනවා කියලා ඒ ඇසුර කරගන ඒ උපාන කොටගෙන ඒක බැසකන ගොඩාක් කල් පවතීවී කියලත් හොඳතයා දැනගන්නවා. තු ඒකට ඔන්න ඒකට යොදවා කියනවා. එතුකොට මෙහමහිතනවා හැබැයි මේ බාගතු හසික ධර්මය පිහිට කරගත් කියා කොහොම දහිතන්නේ ඒ පක්ෂා සම්පජ්ජන්ගේ වඩනකොට වැඩෙනකොට ඒ සු භාවටාවට පස්සේ. ිනි ආකාරෙන් බලන්නවම ුපික්ෂාව ඒ අරූපදිහානවලට වැඩුවත් යොමුකළත් එහෙම මොකදවෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ඒ තැන පිටනවා එතුොට ඒකත් සංකතයක් ඒකත් සකස්වෙච්ච දෙයක් ඒකත් සංකතයක් ඒකත් සකස්වෙච්ච දෙයක් ඒ කියන්නේ ඒ දිහානතුළත් ඒ ආකස මේ අරූපදිහාන තුළත් තියෙන් හට ගැනීමක් ඒවගේ නැතිවීමක් පවතින දේතුළ විෙනස්වීමක් ඉපදීමක් පේනවා. නැතිවීමත් ේනවා පවතිින දේතුළ විෙනස්සීමක් පේනවා සංකතයක් ඒක. ඉතින් ඒ භාගතුන් වහන්සේ වදාලාය වෙලාවේදී ඊටනුකූරලෙස් සිත වැඩුවත් ඒක සංකතයක් එතුකොට ඔහුය සකස් නොකර ඉන්නවා. ඒ නියමට යොදුවන් නැතුව ඒ අරූපදිහාන ආයම සකස් කරන්න නැතුව උපාදාානයකට ය නැතුව ඒක සකස් නොකට ඉන්නවා. සස් නොට. ඉන්නකොට සකස් නොකරන්නකට භවය පිනිිසාහරි විභාවය පිනිිසාරි පැවැත්ම පිනිසාහරි නොපැවැත්ම පිනිසාහරි කිසිදු චේතනාවක් යොමු කරන්නේ නෑ කියන. ඔහු සකස් නොකරද්දි භවය පිණිසහෝ විභය පිණිසහෝ සිදු චේතන යොමු නොකරද්දි ලෝකේ කිසිවක් උපාධානකරගය ලෝකේ කිසිම දෙයක් මම මගේ කියලා කිසිම විදිියකට උපාදාානකරගන්න නෑ. බැදිිල යන්න නෑ ග්‍රණ කරගන්නේ හැකිල කියේනවා. උපාධාන වශයෙන් නොගන්න නිසා. තැතිගෙනීමක් ඇතිකරගන්න නැහැ කියනවා. කිසිේවකට තැති නොගෙන තමා තුළම පිරිණි වීයනවා කියනවා. ඉපදීමම සේව්ුණා බම්බරස්සාර වාසේ බබසරවාසේ සම්පූර්ණ කළ කළයුත්ත කලා යලි නිවන පිණස කළයුතු දෙයක් නෑ කියලා ඒ උත්තුමන්හන්සේ දැගන්නවා කියනවා. ඉතිං ඔහු සැපවිින්ඳීමක් විින්දිිරනම් ඒ අනිත්තයි කියලා දැනගන්නනවා. ඒකගේ සිිත බැසගන්න නැ නෑ කියනවා. ඒවගේ ඒක පිළිගන්නෙත් නැහැ කියලා කියනවා. ඒගේ දුක් පිඩීමක් විඳින ඕන ඒකත් අනිත්තයි කියලා දැනගන්නවා ඒක සිත බැසගන්නෙත් නැහැ කියවා කියනවා. ඒවගේ ඒක පිළිගන්නෙත් හැ කියලා කියවා. දුක සැප රහිතමිදීමම කටගන්න ඕනම් ඒකත් අනිත්තය කියලා දැනගන්නවා. ඒවගේ මේ සිත බැසගන්නෙත් නෑ කියලා දැනගන්නවා ඒක සතුටින්ංක් ඔව් පිළිගන්නෙත් නෑ කියලා එයා දැනගන්නවා කියනවා ඉති මේ දීර බුදුරජාණන්සි විස්ත්‍ර කරල ඉස්ත්‍රර කරල එයා යි. තුම් හන් හන්ස ෙ ැතර විස්තරීතියන්නේ අරදහතු සභාාවය අනිත්වශයෙන් දුක්වශයෙන් වෙනස් වෙන්ං වශයෙන් බල්ල බල්ල ඒ කෙහි ඇල්ම නැතිකරලා හිතලස්සන් හදාගතර පස්සේ දෙනගන්නා කියනවා. කය සීම කොට විින්ඳීමක් විින්ඳින වනම් කය සීම කොට විදීමක් විඳ බව දැනගන්න. ඉන ජීවිත තියෙනකං විතරයි මටමේ යම් කායු පීඩවත් තිීන තියෙන්නේ කියලා දෙැනගන්න කයිබිදිී මරණයට පත්වීමෙන් ජීවිත අවසන් වවීමෙන්. මිලෝදීමම විිඳින සියලු දේ නොපිළිගන්නා නිසා සිල්වී සංසිින්න්ධිට පබව දැනගන්නවා හරිගටඒක මේමගේ කියනවා. තෙළුත් නිසා වැටිත් නිසා තමයි. තෙල් පහන දැල්වෙන්නේ. ඒ තෙලුත් වැටි තවසන් වීමෙන්. තවතෙල් වැටි නොදැවීමෙන් ආහාර රහිතවීමෙන් පහන නිවී යනවා. ආ න්නේේ වගේ මේ ජීවිතය සංසිදිි රැන බව දැනගන්නවා කියල බුදුරජාන්හන්සේ වදාලා. බුදුරජාණන්හන්සේ වදා ලයිට පස්සේ. මේ නිසා මෙවැනි ගතිගුණවලින් යුක් භික්ෂුව තමයි. පරමූ ප්‍රඥාධිෂ්ඨානයෙන් යුක්ත වන්නේ කියනවා. මෙන්න මේ ගතිගුණවලින් යුක් භික්‍ෂුව තමයි කියෙනවා ප්‍රඥාධිෂ්ඨානෙන් යුක්ත වන්නේ. මේ භික්ෂුවක තමයි පරම ආර් මේ ඒ භික්ෂුවගේ මේක තමයිකින පරම්ම, ආර් ප්‍රඥ්ඥාව ඒන්නේ සියරු දුක්ෂය කිරින් පිණිස පිළිපඳ ඥානය. එකන මේ පටව ආාපෝතේජෝ වායෝ ආකාස් විඤ්ඥාන් දහතුන් සුභාවයන් ගැන අවබෝධ කරලා මේ විඳීම් අවබෝධ කරලා ඒ වගේ ඇත සුභාවේ දැකලා චිත සමාධී උපදවාගෙනය අතහාාර්ථය දැකළඒ කිසිම දෙේකට නොවැලි සංකතයක්. සකස් කරන්න නැතුූ සංකතයක ඩිට නොදී මේ හැම දෙයක්ම සනනිත්‍යයයි දුකයි වෙනස් වෙනවා කිය අවබෝධ කරගෙන ඒ හැම එකකම නිදහස්වෙච්ච රහතන් වහන්සේට තියෙන්න්නේමකද ආර ප්‍රඥාවක් කියලා කියනවා ඔහුගේ යම් විමුක්තියකද ඒ සත්‍යය තුළ පිහිටල අකම්පිතුවයි තියෙන කියෙනවා ඒ රහතන් වහන්සේ යම් විදිහකට නිවන ශක්ෂා කල තියෙනවද ඒ ඒ තමයි කියනවා මකක්ද සත්‍යය ඒ සත්‍යය ආරක්ෂා කරගන්න ඕනි කියලා කියනවා සත්ත්‍යය ආරක්ෂා කල තිය ොකද එතන බොරුවෙන් එයා මිදිර තියෙන්නේ නොනැසන ස්වභාවයට පත් වෙන යම් නිියවනක්ඇ දේ නිවන ශක්ෂා කල තියෙන්නේ. ඒ අකම්පිතයි කියන වෙනි වන බුදුරජාණන් වහන්සේ වදාලා ඒ තමයි කියනවා පරම වූ ආර සත්‍යය ඒ නිවන නම් වූ දේතමයි කිය න පරමු ආර් සත්‍යය. බුදුරජාණන් වහන්සේ වදාලා ඉස්සර අවිද්‍යා යුක්තුව සිටියේද. ඔහු හැම දෙයක්ම සතුටරින් පිළිගෙන සිටියදදි සමාදංව සිටියදී කෙලෙසැද්ද ඒවා ප්‍රහිීණ්‍යය වෙලායි දැන්තියෙන්නේෙ. මුලින්ම හින්දි ලයිතියෙන්න්නේ සිදිි ලගහිල තියෙන්නේ ඒයාගාාවයම් කෙලෙස්ව භහවැැන්ති බදේ ඔක්කෝම අතැරිය ි තයාගේ කියල කියනන්නේ දානය දෙන ටිකන මේ රහාන් වහන්සේනොමක් වෙනකොට ඇසකණනාසේ දුවකයි මනසත් අතහරලා රාගදේශමූ හදී අවිද්‍යාවෙන් යුක්තව අපිට බැට දෙන ආශ්වාදය ලබලදීල පුංචි දුකක් ගොඩාක් ලබාදන කෙලිසුනුන් ඔක්කෝ මහතඇැරලා ආනය තමයි කියනවා මොකදද පරමුූ ආරයෝ අත්තැරීම කියල කියන්නේ ඒකට කියනවා. එවගේම බුදුරජාණන් වහන්සේ වදාලා මේම දිහට රාග් දේශ මූහොලින් ඇවිසිල්ලා ඇවිසිල්ල රාගෙන් දේශය මොහෙෙන් ඇවිසිලා ඉන්නවා. ඒ ඇවිස්සීමෙන් දැන් නිදහස් වෙලා සංසිඳීමට පත් වෙලා රාගෙන් ඇසන්න දේශෙන් ඇවිසෙන්න්න මෝහෙෙන් ඇවිසෙන්න ඒක තමයි කියනවා ආරිූ සංසින්දීම කියල කියල කියල්දින්. ඒක තමයි ආරිියූ සංසිදීම පින්වත් භික්ෂුව ප්‍රඥාවත්තුල ප්‍රමාදවෙන්නේ නෑ සත්‍යය ආරක්ෂා කරනවා ත්‍යයාගේ කෙලෙස් ප්‍රහණයකිරින් පුරුදු කරනවා. ඒගේ කෙලෙස්වලින් ඇවිසෙන් නැතුව ඉන්නට ඒ සංසිඳීම පිණිස හික්මෙනවා කියලා යම් ප්‍රකාශයක් කලාාද ඒ මෙන්න මේ සඳහාය කියලා බුදුරජාන් වන්ස වදාලා බුදුජාන්ේ ලස්සන්ට අවසානනි වදදාලා මොකක්ද යම්ම අධිෂ්ඨාර්නයක් තුළ ඉන්න කෙනෙකුට තෘෂ්නා සහගත හැඟීම ඇතිවිනි ෑ කියීම. තෘෂ්නා සසාහගත හැගේීමන පවත්තින්න මනිවරයට තමයි ශාන්තු තැනැත්තා කියල කියන්නේ කියල භාගතු වහස වදාලා. ඉතින් මේ විදිහට මේ උතුම් ධර්මය දේශනා කරද්දි ඉතාමත්ම සතුටිින් මේ ධර්මය ශ්‍රවණය කරපු පුක්කු සාති ස්වාමීන් වහන්සේ අනාගාමී පලයට පත් වුණ අනාගාමී පලයට පත්වනාා අනේ ස්වාමීණී මට සමාවෙන්න මම ආශ්මතුන් වහන්සේ කියල මගේ ශාසන්හන්සට තබයි මේ කතා කරලා තියෙන්නේ අනේම මෝඩයෙක් වගේ මගේ මෙසීමාව ඉක්ම ලගේ අනේ මට සමාව දෙන්නකි භික්ෂෝබ අති වරදක්ුණා මං ඒකට සමාාව දෙෙනවා ඔබට සමමාදෙන කෙකවා අනි සාවාමීනී බහන්සි ළඟමට උපසම්ප ලබා දෙන්නමට මං උප සම්පදා කරන්න කෙකුවා භික්‍ෂෝඔබට පාත්‍ර සිවෘතියන ොද කිලවා. අනි සාවාමීනී පාත්‍ර සිවරනන් සම්පූර්ණෑක එකකන් තුන් සිවෘතියෙන් ඕනනි පාත්‍රීතියෙන් නඕනි පින්ග භික්ෂුව තතාගතයන් වහන්සේලා සම්පූර්ණූ පාත්‍ර සිවර ඇතිකිනට උප සම්පදාවදිී නෑනි එක පාත්‍ර සිවර ට නැත්තම් ප සම්පදාව දෙන්න බෑනකිවා. හෙතුකොට පුකුසාතිඒ කුල පුත්‍රයන් වහන්සේ භාගතුන් වහන්සේගේ ධර්මය සතුටින් පලියරගෙන වන්දනා කරලා පැදගුණු කරලාසිවුරු පාත්‍ර හොයඇන්න ගිය ඇවෙලාවෙේ ගව දෙනක් ගව දෙනක් ඇනලා හදිසිේ මරණයට පත් වුණ. අපවත් වුණ අපත් වනාා සුද්ධවාස බ්‍රහ්මලෝ කකිහිපදුන එහිදී අරහත්තයට පත්වුණ ඉතිං එහෙම තමයි අටුවල මේ මුල් කතාවස්තුව අවසාන තියෙන්න්නේ ඉතිං ස්වාමීන්හන්සලාටඒ විස්තරේ ආරංචිල භාගතුන්හන්සේයට දැනුවත් කළ භාගතුන්හන්සේ දේශනා ක ලවේ පුක්කුසාති කුළු පුත්‍රයි තාමත් ඥානවන්තයි ධර්මය අවබෝධ කළ දහම් කරුණු අර්භය මව පෙළිෙන පින්වත්මහනි පුකුසාත කුළ පුත්‍රය ඕරම්භාග සංගෝජන පහක් නැති කිරීම ඕපවාාතික සුද්ධවාස මේ ලෝකී උපන්නා. ඒ ලෝකයේ ආයි මෙහෙනින එහෙම පිරුණුවම් පානවාකල භාගතුනාසේ දේශනා කළ. ඉතිං ඒ දේශනාව ස්වාමින්නාසෙලා සතුටින් පිළිගත්තා. ඉතිං නිවන්මගේ පුරුදු කරන්න කැමති සසරදුින් නැතර වෙන්න කැමති කෙන්නෙ කියහෙම පුරදු කරන්න ඕනනිදේ වර්තමයි අද අපි කියලා දුන්නේ මේ දහතුයි බංග සූත්‍රය ඇසුරෙන් එතකොට මේ දාතු හයක්තියෙනවා. ස්පර්ශාතන් හයඇත්වය නො විඳීම ඒහිත හැසිරින්තැන් හටක්තියන අදිෂ්ඨාන් හතරත් තියනවා ඒ අධි්ඨාන් හතරතුලඉන්නෙක් ෙන ෘෂ්ණාවට බැඳින් නැතුව මෙහිම නිවිලෑනවා. එඒතිෙහි සඳහා කරන්න ටෝනි ඇත් පටවීධාතු යආපූධාතුවේ තේජෝධහතුවේ වයෝදහත්ව. ආකාස දහතුවේ වි්ඥාන්ධහතුවේ ඇත්භවිම සවිම සනීති ස්වභාවය සිහි කරලා නුවැලීම තිකර ගෙනනීම. එකොට එයාගේ හිත ප්‍රාශ්රය. ට හොදර දනගන්න පුලුව දීමක් විඳනකොටම මේ විදීමක් විදිඳිනවා දුක් වි ඳීමක් සැප විදීමක් කියල දැ ගන්න පුළුව. එතුකොට එයා හේතු පල ද ම හොඳට විමසලා එයායටට පුළුවන් කම ලැබෙනවා දුකෙන් නිදහස්වෙන්න නිවන් මග දියුණු කරගන්නට පුළුවන් එයායට පුළුවන් කම ලබෙනවා රූප දිහාානයකතියා රූප දිහානයකටවත් නොබැදී සකස් කරන්න නැතුව සංකතයේ ඇත්ත ස්වභාාවේ දැකළ විමසලා මේ ඒ බවයවත් විභායවත් සකස් කරන්නතු මේ ලෝකෙන් නිදහස්වෙන්න. එතුකට එඒයා කිසිීමදඒක ටැලින් ඉන බැඳ සතුටෙන් පිළිගන්නන්නේ නෑ මෙහෙම නිමිලෑයනවා සසර්දුකින් අත්මිදවා. ඉතින්ඒ සඳහා අපටද මේඋතුම් දරු දේශනය උපකාරයක්ම වෙත්තුවා.සාදුසාදු හොඳයි මේ අද දවසේදී රැස්කරගන්නටේ දනාාව. රැියලෝම් පුුණන්නෙ ධර්මයන් පෙන්වත් සක් දෙවෙන්ඳූන් ැතුළු සදවලවා සීල් දෙවියෝ අන ෝදන්න්න තම ඇතුම් ධර්මදානයෙන් ැස වනු පින. එ සීල් දෙවියෝ සීල බ්‍රක්මෝ ීල නාගියෝ සතුටින්ං අනු නූදන් මෙතුවා. සාදු සාධ සාදු ්‍රැස් කලාව සියලූම පුුණෙ ධර්මයන් අපගේ ගුරුදේවෝත්තුම් පරම්පුූජනී. ප ලොක සාමීන් වහන්සේට මේ පිනනුම දැන්න එවා ගරු දයවොතුම් පින් ලොකුසාමීන් වහන්සේ නිදුක්වෙෙත්වවා නීරෝගි වෙෙත්වා සූපත්යෙත්වා දීර්ගසම් පරට ලබත්වා පිළිවෙෙත් පුරණ හා සඟරුණට ඒවගේ න ගර් ම යන් වහසට පේද පේක්ෂක දරුවන්ට මේ පින ොදැනත සුවසේෙන් දුකින් පිළිවෙෙත් පුරන්නට ධර්මය හෙසිරරින්නට වාසනාවදා වෙෙත්තුවා සාධ සාධසාධ. ැස්කල සීලුම් පුුණන ධරමයන් ඒ පිින්වත් සංජීව රත්නායක මහත්මානමින් මානෙල් රත්නායක දනී නමින් එලේලිය බැනුවන් නැතුරු පවුලේ හැමදිනා නමින් ඒ හැත්තෑ තුන්න්න උපන්දිනය සමරන තමන්ගේ මේෑනියන් ඇතුළු ඒ පවුලේ හැමදිනා නමින් මියගේ සියු ඥාීන්ට මේ පිනු ොද නෙත්වා මේෑනියන්ගේම මේී පරලුවගේ දෙමපියන්ට සහදර සහෝදරය ැතුු සියලු ාීට පින මොදන්නනත ඒ සියලුම් මිය පරලෝගේ ඥාතිීන්ගේ ල ජීත සුගත ගාමීවෙන් පිණිසම නොදුරු භවයකදීම සංසාර්දුකින් නිදහස්සයම් පිණිසම මේ ධර්මදාානයෙන් රැස්කලාවූ පිනද එහැමදිනාට උපකාරයක් වෙත්වා සාධ සාධසාදු කරෙස් කලාව් සීලෝම පුුණනිධර්මයන් හැත්ත තුන්වන්න උපන්දිනය සමරණු ඒ ආදර නිමේණියන්ට මේ පිනූ දන්න එත්වා. එතුමීට නිදුක් නීරෝග සු සම්පත්තියම සැලසේවා දීර්ගය සම්පස් සැලසේවා බුදුරජාණන් වහන්ේගෙන ධර්මරත්නය ගැන් සංකරත්නය ගැන් තප පහදවාගෙන නිවන් මග පුරදු කරල මේ ගොහර සසර නිදහස් ව එන සසිලුවාසනාවදාවෙත්වා සාධසාධසාත. ඒවගේම කැටකාලෙක් කිර ෝගම තලාාවෝකින් ලිපිනේ පදදිංචි පින්ත් අරු සජීවරනකගේ පපුතුුවට මන රත් නායකදදිනට ේලිය බෑනුුව න්නැතු පවුල හමදිනාට මේ පින මෝදන්නෙත්වා දායයිකත්තේ දරුයි හමදිනාට දැකබලා සතුටු අනු ෝදං ව ධර්මස්ත්‍රණ කළ පින්වත් හැමදිනාට මේේ පින ෝදන් මෙත්වා. දක් රෝග ස පපත් සැසේවා ර ෝන සැසේවා සේරු හපත් සිතුම් පැතුම් ධාර්මික අදහස් සපලවේවා සුවසේ නිදකින් පිළිගඇත් පුරන්නට මේ දහතු සභහාවයන් අවබෝධ කරගන්නට ගෞත බ සසුනේ ධර්මාාව බෝදයින්න් සැ සිට වාදනාවදා වෙත්වා.සාදු සාසා රැ සීලම ප ුණ ධර්මයන්. හම ට හැද ද මප න් ගුරුන්ට නැහිත දරටත් ්‍රධ මාසික ධමදා සාමාජික ප වත් හැමදි ටම යගේ ්‍රද ද ල සේ ක දරුන් හැමදි ටත් න ද හැමදි නටන දක් රෝග න් පති සැසේ. තුම් ගෞතුම බුදු සසුනී පිහිට ලබන්නට අපට වාසනාවදා වෙත්වා සාධ සාද. සාදු හැමදිනාටම තෙරවන්සරනයි නම බුද්ධයි. එතන්න අප හැමදිනාට අනු කම්පා කරුණාවෙන් උතුම් ධර්මාණු ශාසනාව ආද දවසෙත් සිදුකොට වදාල ගරත්තර මහා සංග්‍රත්නය අපගේ පින් අස්සාවාමින්ද්‍රයන් වහන්සේ සමාකොටගෙන් අපි හැමදිනාම වන්ද නමාන කරමු. ස්වාමීනය අපගේ නම ස්කාරයවේවා. යම්සේ පින්වන්ද මහා සංගරත්නය වැඩමු කොටගෙන උතුම් ධර්මාණු සාාසනාව සිද්දු කොටගෙන ශ්‍රද්ධාර ූපාහිණයන්සේ ෝකේට දායාත කොටගන්න ධර්මදානමේ පින්කම ලෙසින් අපි මේ මෝති රැස්කරගත් මහත්ඵල මහානි සංසු උත්තුම පුණ්නිි ධරමියෝ නොවල හාම අපගේ පින් වො ස්සාමිින්ට්‍රන් ව හන්සේටත් අනුමෝදැන් වේවා. පුුණ්‍යානු මෝදනාවෙන් පින්වන්ද මහසඟරුවන සුවපත්වේවා. අපගේ පිින්වො ස්සාමින්ට්‍රෙන් මහන්සේට. උත්තුම් චතුරාරි සත්‍ය ධානමේම අවබෝධ වේවා. සාදු 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 එතින මෙයවතුම් සම්පසාධනී සද්ධර්ම දේශනාවේ අද සැදහැතිදායකත්ව දරන්නටයේදන. හැත්තෑඇතුන්වන උපන්දිනේ සමරන තම පින්වන්ත මෑණියන්ට නිදුක් නරෝගී සුවපත් භවේසා සෙත් පැතිීම පිණස්ස, කැටකාලේ කිරලෝගම තලාව යන ලිපිණී පදිංචි, පින්වත් අරුණ සංජීව රත්නායක පුතුනුවන්, මානෙල් රත්නායක දියනිය ඒේලයේ සහ බෑනුවන් ඇතුළ ඒ පවලේ පින්වන්ත හැමදිනා විසින් සැදහති දායකත්වේ දරන්න ටේදන. එ පන්ව හමදන ඔබ පැහමදිෙන වෙනවෙන් අපිතම ගෞරුවවෙන් සේ පත් කරගන්න ටේදනවා. පවන්තුබට අපි රාධන කරනවම පරිද්දිෙන්, වතුම් සදධර්ම දශාවන්හි සැදැහත්තේ දායකත් බර පැන වෙන් කරගන්න ඔබට අවස්ථාව තිබෙනවා වින්ද හතයකයි දෙ සි තිස් දෙකයි. අසුවට ය සුහත දුරකතරම ආර්ග සේ. ඒ පිබඳව කරුණු විමසමින්නව නන්ද වෙන්න කියලා අපි ඔබට ආරාධනා කරනවා. ඒවගේම නිරන්තරේ නාදරනී ආරාතනාවද දවසිට අපි ඔබට සිදු කරනාවේ කල නොමිතුර අස්්‍රද්ධාරූපායිනය සමයපේ නිරන්තරෙන් රැඳෙන්න්න කියන ආරාතනාව. හැම දෙනාටම සම්මා සම්බුදු සරණයි නමෝ බුද්ධාය. මෙවැනි පටිනා ධර්මතේශ අශ්‍රවනය කිරීමට ශ්‍රද්දාටේී YouTube චැනලය සබස්රයි් කරන්න.